මේ උදයා හා ලස්සනයි බා මේ ගේ ඇතුළ බලපන් කවුරුත් නැති වුණාට ෂා මාර්ගති අප්පා මේ මට හිතනවා මේකේ දවසම ඉන්න මම ඉමි මේ গিදර දාලා තියෙන මෙහෙම වීදුරුවක් අර ඒ අර දෙන්නේ කින්නනේ බා යා গিදර උයනවත් පේනවා අනේ හස්බන්ඩ් වයිෆ් වෙන්න ඇතිනේ බලන්නකො සමගිය සමගිය බලන් බලන් අපේ ගෙවල්ව නැත්තේ ඕකනේ කවදාවත් අපි උයන දිහා අපේ මිනිස්සුන් බලාගෙන ඇවිල්ලා උදව්වක්වත් කරන්නේ නෑ මට ඒ මිනිස්සයා කිව්වා බලන් ඉන්න අපිරියයිලු ඇයි මම්මුල පටංගන්න ප්‍රේක්ෂක හරිද එහෙමද අසන්නනි නර ඔන්න අපේ දැන් වැඩසටහන අපි දැන් ඉවර කරන්නයි යන්නේ එහෙනම් අපි ආයිත් හැම වෙලම ආසිතලෙන් එකේ අයියෝ ඒ වචනේ ආයි දෙසරයක් කියන්නේ දෙසරයක් කියන්නේ ආසිතලන් ආසිතලන් නේ නේ අනේ ඉවර කරන්න අනේ මේක එහෙනම් අපි දෙන්න අපි අද දවසේ ඉවර කරන්න හදන්නේ ආසිතලන් මේ අක්කේ පොඩ්ඩක් ඉන්නකෝ මේ නම අපි ඉස්සලාම හරියට ඉගෙනගමු ආටිස් චැලෙන්ජ් අනේ ඒක සංග්‍රහ කරන්නත් ඕනේ ආදරණීය දෙපලක් ගොඩක් ඉස්සර පස්සේ කියමු චෙෆ් ඔෂින් ඒ දෙන්න අර කිව්වත් වගේ තනියම යනවනේ අපි ඕනේ ආයිබෝන් සුබෝදාසන ආයිබෝන් සුබෝදාසන කිෂාර අනුර ඔන්න අදත් අපි සුපුරුදු පරිදිම තරු පහේ මුලතැන්ගෙට ආවා තරු පහේ කෑමක් හදනවා ෂෙෆ් ප්‍රවීන් මොනවද අපි හදන්නේ ඔව් ඔෂින් ඉතින් අපි වැඩසටහන පටන් ගන්න කලින් තුට්ටු තුට්ටක් වැඩ ටික පටන් ගන්න කොට කරා හරි ඉතින් අපි කියමුනේ නම නම කියමු ඔව් අපි හදන්නේ අද grill fish with butter vegetable grill fish with butter vegetable හරි අපි ඉෂාරාගේ අනුරගේ පැත්තට යමු දැන් මේ වෙදිත් මේ ආපු අමුත දෙන නම් කවුද කියලා දන්නව ඔව් ඒක නිසා අපි දැන් අපි පටන් ගන්නනේ මොකක්ද දැක්කේ ආටිස්ට් තලන් නේ තලන් ඒකම තමයි ප්‍රශ්නේ කියන්නේ නෑ ඒක තමයි දැන් ඒක නිසා ඒක මට දැන් නම මතකයි ප්‍රෝග්‍රෑම් එකේ ඔව් ඒක අපි කියමු ආටිස්ට් චැලෙන්ජ් කියලා කියන්න මාලි ආ රයිට් හරි තෑන්ක් යූ ඔව් ආටිස්ට් චැලෙන්ජ් හොඳේ ඔන්න අද වැඩසටහන පටන් ගන්න යන්නේ ඉතින් ඇවිල්ලා ඉන්නේ කවුද කියන කාරණේ ඉෂාර දැන් අමුතුවෙන් අඳුරලා දෙන්න දෙයක් නෑ ලංකාවේ සිනමාව ගත්තත් වේදිකාව ගත්තත් හෙළි නාට්‍ය ගත්තත් මේ ඊපස්සේ ගීත ගායනය ගත්තත් නර්තනය ගත්තත් මේ හැම ශේෂ්ත්‍රයකම ලංකාවේ ඉන්න ප්‍රවීණ දක්ෂ ජනප්‍රිය හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියන් දෙන්නේ ලස්සන ගෑල් ළමයි ලස්සන ගෑල් ළමයි දෙන්නේ මම ඊට වඩා ආසයි මෙහෙම කියනවා හොඳ කලාකාරිනියන් දෙන්නේ ප්‍රවීණ කලාකාරිනියන් දෙන්නේ අනේ ඒ වචනේට මං හරි ආදරේ ඔව් හරි ආදරණීය ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මුලින්ම ඉන්න කෙනාගේ නම මුලින්ම මං හඳුනා දෙන කෙනාගේ නම ටිකක් හරි අමුතු නමක් තියෙන්නේ සහ මේ හරි කටට හුරු නමක් මම මෙහෙම කිව්වොත් ශිරෝනිකා කෝට් එකේ කෝට් එක ගොඩ ඔව් එහෙමද ශිරෝනිකා ඔකට තව මැද කෑමක් එනවා ඔව් ශිරෝනිකා නිල් මිනි ඔව් කෝට් එක ගොඩ අන්න හරි දැන් තමයි හරි නම ආවේ අපි දන්නා කියලා නමින්ම කියනවා නම් නිල් මිනි කෝට් ආයිබෝන් සුබදාස ආයිබෝන් නැකේ ඒතකම මේ මම අනිත් නම කියන්නම් මේ වැඩි කියන්නේ නැති කැලක් එක උදේ කුමාරි රණසිංහ නෝ රණ ඔව්
නේද ඒ ඒ කැල වැඩිය කියන්නේ අපි හැමෝම දන්නේ උදේ කුමාරයක් කියලා ආයිබන් සූදාසන කියලා කියනවා මට ගොඩක් අය මෝනින් ප්‍රින්සස් වෝලයන් කියලා කියනවා ඕ ගැස්සෙන්නේපා ඕ ගැස්සෙන්නේ කියන්නේ මම ප්‍රින්සස් පරිවර්තනය ඒ නමේ මෝනින් ප්‍රින්සස් වෝලයන් ඕ මගේ තමයි ලංකාවේ ඉන්න එකම කෙනා ඔක්කොම එක පාට කියන්න පුළුවන් රියලිස් පරි ඕ දෙමළුත් කියන්න පුළුවන් ආ ඔය එක කියන්නේ මේ වෙලාවේ ප්‍රශ්න පහක් අහන වැඩි හරි මෙතුවා කල දැන් ඔව් ඔව් ඔය දෙන්න දැන් දැන් මේ මුලිපහම මේ දෙන්නගේ මේ යාළුකම කොහමද ආ යාළුකම නම් ගොඩාක් පරණයි නේ අවුරුදු 30 ගාණක් විතර පරණයි 30 ගාණක් විතර පරණයි නිල්මද අපි වේදිකාවෙන් තමයි අපි දැන් යාළුවෝ වුණේ ඒ කියන්නේ මේ ඉපදෙන්න කලින් ඉඳන් තමයි යාළුවෝ ඔය ඇයි ඇයි අම්මලා දෙන්නගේ ඒ ඒක මුතුක කමත් එක අපි යාළුවෝයි ඉතින් මම මේ නිල්මිනියව දකින්න ඕනේ නිල්මිනිය දැරත් හරිම ලස්සරයි හරි සීදේවි මං කියන්නේ සීදේවි යත් ඒ වගේම තමයි නිල්මිනිය හරි ලස්සන දිග මෙතන කොඩයක් තිබ්බ ගෑනු රාමේ සුදු සුදුයි කිචි පිටි ගා ඒ දවසල දුව 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 හරි සන්තෝෂයි මගේ කාලේ බටිට ඇති කරානේ ඔව් හැමදැනම ඇවිද ඇවිද හිටිය දඟකාර මාර කෙනෙක් තමයි මං හරි ආදරය කළා එදත් අපි දෙන්න මේ වගේම යාළුවෝයි මේ වගේම යාළුවෝයි ඇත්තටම මේ මට උදේ ගැන කියන්න ඕනේ මං කිව්වේ තව ඉවරනේ දැන් අපි දෙන්න දුවලා ගිහලා අපි දෙන්න දින එකම දේ තමයි රියසල් කරන දුවලා ගිහලා අයිස්ක්‍රීම් කන එක අපි දෙන්න දුවලා ගිහලා කාටවත් හොරෙන් අපිට ඔක්කොටම දෙන්න සල්ලි නෑනේ අපි දෙන්නට එක අයිස්ක්‍රීමයි ගන්න පුළුවන් සල්ලි තියෙන්නේ අර ලොලිපොප් ගැන කූරු ගහලා අපි දෙන්න දුවලා ගිහලා එකක් අරන් දඩ බඩ ගාලා හොරෙන් කාලා දුවගෙන එන යාති මේ වැදගත් විදිහට ඇසුරුන පුංචි කාලේ ඉඳලාම ඔව් අක්කත් කියමු දැන් ඔව් මට පුළුවන් නේ කියන්නේ වෙලාව මේ නෑ ඇත්තටම උදයා කියන්නේ ඉස්සර මම කෙටි නම පිට නේම් එක වගේ උදයා කියලා කියන්නේ මේ ඉස්සර ඇත්තටම ලස්සනම මේ එයාට දිග කොණ්ඩයක් තිබුණා හරි හැඩයි දැන් හැඩ නෑ කියනවා නෙමෙයි මම මේක ඉවර කළා ගෙදරත් යන්නේ පෙ හැඩයි හැඩයි මේ අවංකවම අඬයි මම ඉස්සර හැඩයි නේ හැඩ කියන්නේ ඉස්සර හැඩයි වැඩත් ඒ වගේම තාමත් එහෙමයි ඉතින් මං හරිම ආදරේ කෙනෙක් මොකද අපි ඉන්නවා කියන්නේ මේ තව කතා තියෙනවා ඉතින් ඔව් 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 අපි දන්නා ගොඩක් දේවල් ආරංචි වුණා අපිට වෙන වැඩක් නැහැ ඉතින් දෙන්නට දෙන්න මූණ බැලුවා තිරා මලකෙවල් වල මිනිහ නැගිටිනවා කියන්නේ ඔව් එතන ගිහිල්ලත් මූණ බැලුවොත් දෙන්නට දෙන්න නැගෙන ඕනේ ඇත්තමයි ඒක නම් දෙන්න හම්බ වෙන්නේ ගොඩක් දැන් ගොඩක් අපිට අඩුයි හම්බ වෙන වෙලාව හැබැයි ඒ හම්බුනේ නැහැ කෝල් කරේ නැහැ කියලා අපි අතර තියෙන බැඳීම අඩු වෙලා නැහැ ඔව් ඉතින් මොනවා හරි ආරංචියක් හරි හිනා යන දෙයක් හරි අඬන දෙයක් හරි දෙන්න එක කතා වුණත් ඒක ඉවර වෙන්නේ මේ හිනා අඬන දෙයක් කියමුකෝ කාගේ හරි දුකට අඬන ගියක් කියන පොඩි එක කියමු අපි මලගේ එක ගියා එදා අපි හිතන් හිටියේ යාළුවාගේ මැරිලා ඉන්නේ තාත්තා කියලා ඉතින් අපි මලගේ දිට්ටි ගියා බූට් එක හදාගෙන ඉතවස්සල අපි බස් එකේ යන්නේනේ බස් එකේ ගිහිලා දෙන්නත් එක බස් එකේ ගිහිලා හරි අමාරුයි ගිහිලා මේ කට්ටිය මැද්දේ මෙහෙම ගිහිලා මල ගෙදර ගිහිලා දෝත් මුදුන් දීලා මෙහෙම වඳිනකොට දැක්කේ මං ඒත් කිව්වා යකෝ පන්සලකට නෙමෙයි ආවේ මේ මැරලා තියෙන තාත්තා කෙනෙක් කන්නාඩි දෙකක් දාපු තාත්තා කෙනෙක්ගේ මිනිහක් දෙන්නේ අපි මම ඇයි අර මෙහෙම කොනිස්සල මෙයාව දැනුවත් කරා ඉතින් අම්මා අම්මා කියලා ගිහිලා මැරලා තියෙන තාත්තා කෙනෙක් දෙයනේ දැක්කම ඇත්තටම කන්නාඩි දෙකක් දාලා ඉතින් එතකොට අපි ඇත්තටම දුකයි තමයි නමුත් අර අපේ ඕනේ කෙනෙකුට එනවා බග් ගන්න නේද අපේ තියෙන හැදියාවට අපේ නේද ඔය හදා ඒ කියන්නේ කිද මේ අම්මට ආශාර කරන විදිහ තාත්තට ආශාර කරන විදිහ නෑ බලාපොරොත්තුෙන් ගියේ මමවකගේ දේහයක් පියෙකුගේ දේහයක් මෙතන තිබ්බේ එතකොට කියලා මෙහෙම කළා වදිනකොට දැක්කේ පියෙක් අනිතක් මෙයා වැන්දිල්ලේ තියෙන සත්භාවය කොච්චරද පන්සල් වලට ගිහිල්ලා වදිනවාගේ මෙහෙම එකක් ගත්තා. මහිනා යන්නේ නැද්ද කියන්නේ යන්නේ? මං ඉතින් මෙහෙම ඇනලා කෝ යකෝ පන්සලකට නෙවෙයි ඇවිල්ලා තියන්නේ මේ බොඩි එකක් බලා මලගෙදර. අර අර වෙවුලන කටහණින් කිව්වා මලගෙදර නේ නේද? ඉතින් කිසි කෙනෙක් එක කතා කළේ නෑ හිනා යනවනේ. එහෙමම එළියට පැල්ලා. එළියට පැල්ලා. අපි අයියෝ ඒ වගේ ඉතින්. ඔව් ඒ වගේ දෙයක්. කතා නම් අපිට මලගෙදර වල සිටි තව ගොඩක් තියෙනවනේ.
අපි ඒක තව පොඩ්ඩ ඉස්සරහට කතා කරමු අපි ඉස්සරහට පළවෙනි චැලෙන්ජ් එක ගිහිල්ලාම චැලෙන්ජ් ෆේස් ටු ෆේස් එක ගිහිල්ලා ඒක බෑ ඒව බෑ ඒව බෑ කතා කියන්න ප්‍රශ්න පහක් අහන්න තියෙන්නේ මේ ප්‍රශ්න පහ අපි ඕගලගෙන් අහන්න නෑ අපෙන් නම් අහන්න එපා ඔය දෙනගෙන් අහන්න තියෙන රටේ ප්‍රශ්නද නෑ නෑ ඔය දෙනගෙන් ප්‍රශ්න දැන් මේ තුවක් කල් දැන් අපි ප්‍රශ්න අහන්න දැන් ඔය බලන් ආවෙ පොඩ ඉන්නකෝ මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න පොඩ ඉන්නකෝ දැන් ඔය දෙන්නටම අපි දන්නවා වයස අවුරුදු 25 ඒ වුණාට අවුරුදු 30ක සම්බන්ධයක් තියෙනවා ඔව් ඔබත් මේගොල්ලෝ හරියට වයස දැනගත්තේ ඒ ඒ අවුරුදු 25ක ජීවිතේ අවුරුදු 30ක සම්බන්ධයක් දෙන්නට තියෙනවනේ ඔව් ඔව් ඉතින් අම්මලා බෑවද මන් සුන්දර පළවෙනි එක නිල් මිනිහා කහනද හා මං අහන්න නම්බර් 1 උදේ කුමාර් ඇත්තටම ඔයාගේ ඔය දැන් මම ඔයාව කලින් දැක්ක ඒ රූප ස්වභාවය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ එහෙම කොහොමද ඔයා තියාගන්න මොකද්ද මට ඇත්තටම ප්‍රශ්නයක් ඒක මොකද මට ඔයාගෙන් ගන්න දේවල් තියෙනවද දන්නේ නැහැ මම දන්නේ තියාගන්න ප්‍රධානම දේ තමයි මට හොඳ පවුලක් ඉන්නවා. ඒ පවුලේ අය මාව රකින්නවා. ඒ කියන්නේ මගේ මහත්තයා, මගේ දරුවෝ, ඒගොල්ලන්ගේ සන්තෝෂය සහ මගේ සන්තෝෂය උඩ යම් යම් වෙනස් වෙලා ඇති මේ කාල සීමාව තුළදී නිල්මිනේ. නමුත් මගේ පවුල හරිම ස්ථාවරයි, හරි ශක්තිමත්, හරි බැඳීමක්, හරි ආදරේ. ඒ ආදරෙත් එක්ක මම ලස්සන වෙලා ඉන්නවා. ඉතින් දරුවෝ දෙන්නෙක් ලොකු වෙලා ඉන්නවා. ඉතින් එතකොට අපි ලස්සනයි. අපි ලස්සනයි. අපි සම්පූර්ණ ගැහෙන. මං හිතන්නේ මං හරි ආඩම්බරණීය ගැහෙනියක්. අනිවාර්යයෙන්. හරි. පළවෙනි ප්‍රශ්නේ ඔන්න ගොඩ දාගත්තා. ඔව්. තා හොඳින්ම. එතකොට අනිත් එක. ඔයා විශේෂයෙන්ම කියලා කන්න කෑම ප්‍රශ්නයක් කමන්නේ. මේ විශේෂයෙන්ම කියලා කන්න උයන. ඒ කියන්නේ තමුණුත් කැමති උයන. ඇත්තටම මෙයාට හොඳට උයන. මම ඒකයි ඒ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඌ අකුරද? යන්න කියන්නේ මම සිංහල අකුර විතරක් නෙමෙයි මේ ගෘහණියක් විදිහට ආහාර පිළියෙලක මොකද මම ඒකට සාක්ෂියක් තියෙනවා ඒක මම කියන්නම් මෙයාගේ උත්තරින් පස්සේ ඔයා වැඩියෙන් කැමති මොන හරි විශේෂ කෑමක් තියෙනවා නේ යන්න මං ආසයි මාළුවේ මුල් තියල් හදන්න ආසයි ගොඩක් ආසයි සුප් වලට ආසයි ඒක හරි ලේසි කෑමක් ඉඳන් සුප් එකට මාර ආසයි ඔක්කොම දැම දැම්බුවා මං එහෙම කියන්නේ හේතුව මේ ඉෂාරා නැත් අපේ අනුර මෙයා මගේ යාළුවා තමයි හැබැයි ඇත්තම කියනවා නම් ඇයා අම්මා කෙනෙක් විදියට මං එක අගය කරන්න අතිචෝක්තියෙන් කියනවා නෙමෙයි දරුවෝ ගැන ගෙදර ඒ කියන්නේ මහත්තයා ගැන එහෙම හරියට දැන් එයා අපිත් එක්ක කනවා නම් කෑම දැන් මොන හරි අපිට කනවනේ ඉතින් අපි යන තැනකින් අපිට හම්බ වෙන දේත් එක්ක කනකොට කියනවා මං හොඳ වෙලාවට උයලා වෙබක් මං පාන්දර මේ වෙලාවට නැගිටලා මේගොල්ලන්ට කෑම හැදුවලා ඇත්තම මට හරියන්නේ නැහැ හිතට හරියන්නේ නැහැ ඇතරම ඒක සමහර වෙලාවට ඔක්කොමටම මතක් වෙන්නෙත් නැහැ කරගන්න බෑ හැබැයි මම නැත්නම් මගේ එහෙලිය ගෙදර ගැන ගොඩක් ඒ කෑම සම්බන්ධව හිතනවා සමහර වෙලාවට කොහෙන් හරි යන්නේ නැත්නම් වැඩි කියන්නේ පානේ එච්චර කියන්නේ යන්නේ නැත්නම් තැනකදී පවා අවුරුදු උත්සව වලදී පවා හම්බ වුණොත් දෙයක් වුණොත් කවුරු හරි මේක ඉති කමන්නේ වුණොත් දෙයක් කා වෙනුවෙන්ද ගන්නේ ගෙදර ගෙදර ගැන මතක් කළා මේ බෑග් තුන හතරකට හරි දාගන්න ගෙදර වෙනුවෙන් මම ඔන්න හොඳයි කිව්වේ ඊළඟ ප්‍රශ්න මේනි පරිහාවුනද ලැබුණ අවුරුදු දෙන්න කියන එක නෑ නෑ ඒක කටහනක් තියක් කිව්වේ නෑනේ එන්න කිව්වේ ඒක තුන හතර බෑගෙන පල්ලියේ උස්සංගියේ යාම දන්නවනะ ඒ වගේද මේ පාරේ තින් ටිකක් අවුරුදු අමාරු කාලයක් තිය ඇත්තම කියනවනේ ඉතින් අර එහෙම බරට බරේ අරන් යනකොට එදා තමයිලු අවුරුදු මම ලංකාවේ සරුම අවුරුදු ගෙදර ගෙදර ළමයි කෑ ගහලා තිනා අම්මේ මොකුත් හදන නෑ නෑ දරුවෝ මේ දවස්වල ඔය කියන්නේ ඉතින් ඒ හින්දා මේ දරුවන්ටත් ඉතින් ඇත්තටම බලාපොරොත්තුවක් තිබිලා නැහැනේ නමුත් අම්මා දෑත බරට අරගෙන එනකොට අවුරුදු එතනම තියනවා
එතකොට පිටරත් අවුරුදු අපි එතනින් අනිත් එක ඔකේම තුන්වෙනි ප්‍රශ්නේ අනිත් ප්‍රශ්නේ තුනනේ තුන තුන මේ තියෙන ප්‍රශ්න අහන්න බෑ බම් ප්‍රසිද්ධ අනිත් ප්‍රශ්නේ මේ දැන් කොහමද ඔයා උච්චර දැන් ඇත්තටම ඇඳුම් සම්බන්ධයෙන් ගත්තොත් මේවටත් තියෙනවා කන්න ඔව් 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 ඇඳුම් සම්බන්ධයෙන් ගත්තොත් ඔයා සාමාන්‍යයෙන් ඉතින් විශාල වියදමක් කරලා ඇඳුම් හදනවනේ නෑ මම විශාල වියදමක් කරනවා ඇඳුම් හදනවද ඒකවත් ඒවා දන්න කරුණක් තියෙනවා අපි දකින්න වටිනා ඇඳුම් ඇඳගෙන එනවා ඔව් මම ඒක කලින්ම දෙන්න වටිනා සමග ඇඳුම් වල තියෙනවා ඔව් ඒකට ඔයා කියන්නේ ඒක පුදුම හැකියාවක් දැන් එක එක වැඩසටහන් වලදී අපි හම්බ වෙනවා හම්බ වෙනකොට ඉතාලම ලස්සන ඇඳුමක් ඉතින් හදාගෙන ඒ ඉතින් එනවා හදාගෙන කියලා දැනගන්නේ එයාගෙන්ම ඒ උදේ මේ සමහර වෙලාවට එයා මහනු මට කියාගන්න බැරි වුණොත් අමතක වුණා ඊ අයිය මම මොකුත් කිව්වේ නෑනේ බම් මගේ ඇඳුම ආ ඌ අද හරි ලස්සනයි බයි මොකද්ද බං කොහොමද බං මේ කරේ කීයද ගාන ඉතින් අපි ආනවනේ සාමාන්‍ය මේ ගැහණු විදියට මේ කියහන්කෝ කීයද නෑ මේක ගණන්නේ ලොකු ගාණක් වෙන්න නෑ බං රුපියල් 250යි ඈ නැත්තම් කිරේ 198යි ගියේ ඈ මොකද මොකිනටම වටේ ඕ බැයි ඇත්තටම මේකේ පෙනුම ඉතින් මෙයා ඒ අතින් හරි දක්ෂයි මේ යති නෙමෙයි ඔය එක පැත්තක් ඒ පැත්තක් දක්ෂයි අතිරුත් දක්ෂයි රුපියල් 50000 60000 ඇඳුම් ඇඳන මම තන මම රුපියල් 200 ඇඳුම් ඇඳන් ගිහින් ඔය කියන්නේ ඒක හරිම ලස්සන ඇඳුම हरम लसन අපිවටදී බය වෙන්න ඕනේ නෑ ඒවා අපේ අපිට ඇඳුම් ගොඩාක් ඕනේ වෙලාවල් තියෙනවා සමහරට මං පර්ණ කඩේකින් රුපියල් 3000ක ඇඳුම් අරන් එනවා ලොකු ඒවා ලොකු බෑග් එකේන රුපියල් 3000යි කො 3000කට මෙච්චර ලොකු බෑග් එකක් අපි එකක් ගන්න මේච්චර ලොකු බෑග් එක රුපියල් 3000ක ඇඳුම් ගෙනලා අඳින වෙලාවල් තියෙනවා සමහරට මේ ඇඳන් ඇඳලා රුපියල් 150ක් විතර වෙන්නේ නැති අයියෝ නෑ නෑ ඒක නෑ ඒක හරියයි මේ ඉෂාරා සැහැන් අගේ කරනවා ඒ කියන්නේ ඒ තමයි අතර මං අර කිව්වේ මේ දෙන්නම කලාකාරණියන් කියලා. ඒ කියන්නේ අපි දකින්න ඇහැ. මිනිස්සු දන්නේ නැහැ මේක මොකද්ද කියන එක. විශේෂයෙන්ම මේ කලාකාරණියන් තියෙන දෙයක් නේ අක්කේවක ඇඳුමක් ඇඳන් මේක තව තැනකට අඳින්න බැහැ. තව ප්‍රශ්නයක්. හැබැයි නිර්මාණශීලී කෙනෙකුට පුළුවන් මේක වෙනස් කර කර වෙනස් කරන්න. අනිවාර්යයෙන්ම. ඒකයි මේ කියන්නේ. ඒ ඉතින් අපිට ගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒකත් මට නැති වුණානේ දැන්. ඒ පරණ වැඩේ. ඒක නැති මේ කොරෝනා සමය ආවට පස්සේ ඒ ඇඳුම් ගෙන්නන දන් නැති වුණා. ඊට පස්සේ මට ඒකත් නැති වුණා. දැන් මට දෙයඟ පිටේ මගේ සාරි ටික තියෙනවා. සාරි ටික මං ආස කපනවා. එක ඇඳුමක් මහනවා. ඒක ඉතුරු කෑල්ල ඊළඟට දාලා මහනවා. ඌව තමයි අපි ගැහණියක් වශයෙන් හරි අර පිරිමැස්මයි. කන්න බොන්න අපි ගොඩාක් වියදම් කළාට ඇඳුමට ලොකු වියදම් කරන්න බෑ මට නම්. නෑ ඔව්. බෑ අපි ජීවිතේ බෑ කියන්නේ අපි හැමෝටම බෑ. ඉදිරියේදී හැලුවෙන් ඉන්න තත්ත්වේ තියෙන්නේ. ඒකින්ද මං කියන්නේ කොහේ හරි දැන් නම් ඇඳුම් ගැලවිගෙන ඉතුරු ටිකත් ඇත්තටම නැති වේගන යන කාලයක් මට තියෙන්නේ. මං හිතන්නේ ගත්ත යට ඇඳුම් ටික මං හිතන්නේ අවුරුදු 100ක්වත් අඳින්න වෙයි. අම්මපා මම මේ කියන්නේ ඒකින්ද මං කියන්නේ ඒව ටිකක් මං දැන් හොදනවද නැද්ද කියලා කල්පනා කරනවා. අයියෝ අවුදලා අපි යමු ඔය ඊළඟ ප්‍රශ්නේ දැන් ඊළඟ ප්‍රශ්න අහන්නේ මට ඊට පස්සේ අහන්න වෙන්නේ දැන් කීයක් ප්‍රශ්න නෑ ඒ කාලේ අවද්ද ඒක හොදන්න ඊට පස්සේ තියෙන ප්‍රශ්න මම දන්නේ හොදන්නේ නෑ කියලා මොකද ඒක හේතුවත් හිල් කූඩ බලන පදිනවා මේ මිනිස්සු බලන ඉන්නවා ලයිව් එකක් ඒ ලෝකේ මිනිස්සුන්ට ඔක්කොම තියෙන ප්‍රශ්න ඉන්නේ මේක හොදන්නේ නෑ අපි සන් ඕ අපි ඉතින් ඒ සන්තෝෂෙන් ඉමුනේ දැන් මොකද සන්තෝෂෙන් ලැබෙන අපි ඊළඟ අපි ඊළඟ ප්‍රශ්නේ දැන් මට ඊළඟ ප්‍රශ්නයක් කියන්නේ මේක අම්බන්තෝ මේ ප්‍රශ්නේ අමතක කරලා ඊළඟයකට යමු. මේ ප්‍රශ්නේ වැරද්දද නෑ නෑ උත්තරේ වැරද්ද නෑ නෑ කමන්නේ අපි. ප්‍රශ්නේ උත්තරේ තමයි අම්මා. මේ කැරේ දේවල් හදවත මැද්දි. ඈ නෑ ඊළඟ ප්‍රශ්නේ ඔයාට තේරෙන්නේ නැටි ඔයා අනන. ඊළඟ ප්‍රශ්නේ යනවා. හතරවෙනි ප්‍රශ්නේ. මියා බය වෙනවා ලොකු දෙයක් කිව්ව හැටි. ඔව් මං හප් කිව්වත් බය වෙනවානේ. ඊළඟ ප්‍රශ්නේ. ඇත්තටම මට මියා ප්‍රශ්න පත්‍රයක් ඉති. ඔව් අහනවා. ඒ වුණාට අපි අපිම කතා කරලා විශ්ඳ ගන්න. මේ මේ ඉස්කෝලේ යන කාලේ නැත්තම් මේ අපි දෙන්න හම්බ වෙන කලින් ප්‍රේම වෘතාන්ත එහෙම තියෙන්නේ නැතිනේ 1ද 2ද 3ද කියලා තමයි අමාරු. මං දැන් කසාද බඳලා දරුවෝ දෙන්නේ කියලා. නෑ නෑ දැන් හිපුවට කමක් නෑ නේ ඉතින් දැන්
ඒකාලේ මේ ඉතින් තිබ්බා එහෙම ඒවා තිබ්බා තිබ්බනේ නැත්තම් දුව වෙන්න නැති වෙන්න බෑනේ අපි වගේ ගැහණු ළමයෙකුට ඒ කාලේ ගැහණු ළමයෙකුට නැති වෙන්න බෑ ඒ තියෙනවා නමුත් මට එකක් කියලා තමයි ගැහණු ළමයි දැනුත් එහෙම තමයි කතන්දරේ විස්තරාත්මකව තව උදාහරණත් එකක් වාරක තිබ්බා ගැහණු ළමයෙකුට නම් මොකද දැන් ඒ ප්‍රේම කරපු අයත් දැන් දෙමව්පිය වෙලා ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට කියන අපහාසයක් හින්දා නෑ නෑ අප්‍රේම වෙන්නේ නැහැ ඉතින් ඒවා හරි සුන්දර මතක සටහන් කාගෙත් මතක සටහන් හරි ලස්සනයි ඒවා ලස්සනයි විරහාවක් තියෙනවා අනිවාර්යෙන් ඕනේ විරහාව කියන එක උදයක් මම නම් හිතර ඒක අමුතු කලාවක් විරහාවක් තමයි විරහාව කියන එක තිබුණ නැත්නම් මේ ලෝකේ තියෙන සින්දු වලින් මම හිතන්නේ තුනෙන් දෙකක් නැහැ ඒකට ඒ ලස්සනම දේ තමයි ඒක එක වතාවක් මට ලියලිය හිටියා අහගන්න ලියලිය හිටියා මේ අපේ යුද්ධ කාලේ යුද සෙබලේ කැකිරාවේ ඉතින් ලියලිය හිටියා ෆොටෝ එකකුත් එක්ක හරිම ලස්සනයි හරිම ලස්සනයි යා නිකන් ලියුන් තමයි ලියුල් ලිව්වා ඊට පස්සේ ආදර සම්බන්ධතා නැහැ නිකන් හිතට එනකොට මූ හොඳයි කියලා හිතනකොටම ඊළඟ පත්‍රේ දාලා තිබ්බා එයාගේ නමින්ම එයා මැරිලා එතකොට ඊට ඉස්සර සතිය දාලා තිබ්බා එයා මේ ඔපරේෂන් එකට යනවා කියන එක ඊළඟ සතිය පත්‍රයේ එයාගේ නම තිබ්බා ඊට පස්සේ හොයලා බලනකොට ඇත්තටම එයා කඩවත ප්‍රදේශයේ කෙනෙක් ඉතින් ජීවිතේ ඒකනි පොඩි ඒක පොඩි ඕවට ඕවට තමයි කියන්නේ ලැත්තනම ලොප් වෙනවා ඔව් මට ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා ලොප් වෙලා ලොප් වෙච්ච ඒවා ලැත්තනම ලොප් මොන දියා බලාගෙන ඉන්නවා ඔව් එකක් තියෙනවා ඔව් ඔයා මොකද හිතන්නේ අපි දෙන්නගේ යාළුකමද මොන ප්‍රශ්නේ ඔයා සතුටු වෙනවද අසතුටෙන්ද නැත්නම් තාම කෙනෙක් ඔයාගේ යාළුවා මෙලිම කියන්න ඕ අද මෙලිම කියන්න අද තමයි තීරණාත්මක දවස මට කොච්චර දේවල් ඔයා ගැන කියන්න තියෙනවද මං හදවතින්ම කියන්න තියෙන දේවල් ෆේස් ටු ෆේස් කියන්නේ මේක වෙන්නේ නැති නේද ඔයා තමයි මගේ ඩ්‍රීම් එක මගේ හැම අපේ අතරින් ඔක්කොගේම අතර අපේ ගෑන් සීන් හැම අතරින්ම ඔයාට ලස්සන සින්දු කියන්න පුළුවන් කියන්නේ මං ඒ අතින් හරිය ආදරෙයි ඔයා හරි ලස්සන කෙනෙක් ඔයා ලස්සනයි රටවල් ගානකට ගියා මෑතකදීත් ගියා ඒක ටොපියක් දුන්නේ නැති කෙනෙක් මේ ඉතින් චිරාටු පාටි මමයි කතා කරන්නේ ඔයා කටවහගෙන ඉන්නේ ඔයා ගැන ප්‍රශ්නේ ආවා ආවා මහපන් දැන් ඌ දැන් කිව්වොත් ඒ තුඹලා අහන ප්‍රශ්නේ ඔව් එතකොට ඒ වගේම තමයි ඉන්නේ දුන්නේ නැති ඒවා කියන්නේ බා දුන්න දේවල් මොනවද කියලා මම මතක් කළා කියන්නේ ඇයි එහෙම කතා කරන්නේ ඔබට මොකද්ද මොකද්ද දුන්නේ අපි අපතර ගිහිගෙමුද ඒ රණ්ඩු යන්න දීලා ඔන්නේ ඔයාගේ නෑ ඔබට රොටියක්ම දුන්න මාසෙකට ඕ ඒක මම ඒක වැඩි මේක ඒක මේ අපි අන්තිමට ලස්සන යාගෙන කියමු මාසෙ ඒක අන්තිමට කියනවා සුන්දර ගැහැණිය ඔව් හරි හරි දැන් ගොඩ ඕ දැන් ඔන්න ඊළඟ අවස්ථාව තියෙනවා හැබැයි ඊට කලින් අර දෙන්න කුටු කුටු ගග අර අක්ක කියපුවා ඕ එහා ගෙදර ඒ මොනවා වෙනවද කියලා බලලිමු ආ බලමු ඒ මාළුවව දැක්කම දුක හිතෙනවා දසවද දීලා ඒ මාළුව අල්ලන්න මුදු ගඟේ ගිහිල්ලා නේ මේ බලන්නකෝ ඉතින් මේ මාළුව දරුණු දෙඋතරම් ආදෙවත ඔබගේ ඉනැහෙන්නේ දැන් වත්තිති ගොඩක් ස්තුතියි. නෝකට තමයි ප්‍රාසංගික බව කියන්නේ. අන්තනේ අන්න ප්‍රාසංගික. අපි thank you very much. Thank you මටත් ඉන්වයිට් කරලා මට ප්‍රශ්න. thank you very much. thank you. හරිම ලස්සන දෙන්නටම thank you. පොඩක් සමාව ඉල්ලන මොකද සින්දු අපි අර ගොඩක් පිහුණු මේ මක් අපිට නෑ. හරි 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 හරි. කලබලයි. ඉතින් වර්ස් එක වර්ස් එක දෙපාරක් කියවු. අපි සජීවී කතා බහ කියමු. සින්දුව දිගා වෙන්නයි ඕනේ. මොකද මට නටන්න. අපිට ඔහොමඩත් බෑනේ. මෙයා නටනකොට මං ඇත්තරම මං මේ පුදුම වුණා ඒකයි උනේ. ඇයි පුදුම වුනේ? පුදුම වුනේ මේ තරම් ලස්සන නටන හැකියාව දැක්කම. ඔයා මාති. හරි දැන් අර අපි හැමෝම පුල පුලා බලා සිටි මීළඟ අවස්ථාව. දේ කුමාරියක්කට ඔන්න හිමි වෙනවා. ප්‍රශ්න පහක් ඇවිල්ලා අවස්ථාව. මම මේ හිතුව ඒක අමතක වෙලා ඇති කියලා. මං ආසයි මුලින්ම වාගෙන් අහන්න නිර්මිනි. ඔව්. අපි රටවල් ගණනාවකට වගේන් තියෙනානේ ලෝකේ. ඒ රටවල් වලින් ඔයා නොගිය රටක් තමයි ඊජිප්තුව. ඊජිප්තුව ගැන ඊජිප්තුව ඉස්සරහට දාලා ඔයා කියන්න වාක්‍ය පහක්. පහක් මගේ ප්‍රශ්නේ ඒකයි. ඊජිප්තුව මං හිතුවේ නැහැ දැන් ඔන්න අපේ මේ යාළුවම තියෙනවද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක්. නෑ ඉතින් මගේ ප්‍රශ්නේ නේ. ඔව් නෑ නෑ ඒ වුණාට මෙයා එහෙම කරයි කියලා මං හිතුවේ. ඊජිප්තු සම්බන්ධතාවයක් තියෙනවා. ඊජිප්තුව මෙයා ඊජිප්තු කියලා වචන කිව්ව ගාම මෙයා ලොකක්කුමක් ආවා. ඊජිප්තුව කියන එක ඉස්සරහට දාලා පොඩි පේලි මට මෙහෙම කරමු. අනේ පොඩි අපිට දෙන්න chance එකක්.
ඔයා එක කියන්න නෑ 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 ඔයා එක කියන්න දැන් මම මගේ ඔයා දුන්න ප්‍රශ්න වලට මමනේ උත්තර දෙන්නේ දැන් ඔයා මට කීයද කියන්නේ කියන්නේ රට ගැන රට ගැන ඔයා එක නැතු නෑ නෑ එකක් පහ තුන තුන දෙකක් අයින් කළා තුන මං දන්නේ එක ගැන අපි සද්දන කරිම ඔයා කියන්න එයාකෝ මං ගිහිල්ලත් නැති අහලත් මේ වැඩි අහල රට ගැන ඇහුවට මං ඒක එච්චර හොයන්නේ නැහැ මට ඔය අනුගේ රටවල් ගැන ඇත්තට මං එහෙම හොයන කෙනෙක් ගැහුවාම නිල්මිනේ උත්තරයක් දෙන්නේ නැහැ දන්න එකක් නෑ නෑ මම ඔයා දන්න බව දන්නවා රට ගැන ඔව් ඔයා ඒක ටච් කරන් ගිය බවත් දන්නවා ටච් කරන් ගිහිල්ලා කිහෙමල මං අද තමයි තීරණය කරන්නේ ඊට පස්සේ ඔයා ලස්සනට කියන්නේ ඊජිප්තු ඉස්සරහට දාලා වචන මැද්දට හරි කමන්නේ දාන්නකෝ මම ඉස්සරහට දාන්න ඕනේ කියන බණක් කියලා පේලි පේලි අමාරුයි මට ඇත්තටම ලෝකේ තියෙන සුන්දර රටක් සුන්දර රටක් ඇත්තටම හරි ඉතින් ඊළඟ ප්‍රශ්න ටික අහන්න මෙයා හරි පැහැදිලි මට ඒ වචනේ හරි අමාරුයි එක මන් දන්නේ එක එක කියවෙනවා අඩුයි. ඇත්තට සමහර වචන මට අයෝ නැ කියන්නකෝ. ඊජිප්තු. සුන්දර රටක්. ඇති ඒයෝ දන්නවනේ දැන් රටේ විස්තරේ. තව එකක්. ඇත්තට මම ඒක ඒ රට ගැන එච්චර ලොකුවට දන්නේ නැහැ. කියන්නකෝ කමන්නේ. ඒ ඊජිප්තු කියලාවත් කියන්නකෝ. කියන්නකෝ. ඔව් දැන් කිව්වේ. නෑ ඔයා කියන්න. ඊජිප්තු. අකුරුත් ලියනවා එහෙම අකුරෙන් අකුරක් කියන කියවෙන්නේ මරකනේ අනේ ඒක හරි මෙයාට ඊජිප්තුව කියන්න බැරුව මෙයා කියන්නේ ඊජිප්තුවනේ මම කාලය තිස්සේ ලොරියට කිව්ව රොලියනේ රොලිය 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 ඔව් මම දන්න කාලේ තමයි ලොරිය කරගත්තේ හැබැයි අකර තාම ඊජිප්තුව කරගන්න මං හරියට මග අරින ඔය වචනේ කොට එයාගේ පළවෙනි මං එහෙම පළවෙනි ප්‍රශ්නේ මෙයාට ලකුණු දෙන්න බෑනේ බෑ ලකුණු දෙන්න බෑ බෑ ඔව් දෙවෙනි ප්‍රශ්නේ ඔයා බනිස් පාන් එතකොට කිඹුල බනිස් ඔය තුනෙන් වැඩිපුර මාස මොකද්ද කියලා අවන් කිඹුල බනිස් ලෝකේ සහින්ද වුණද ඔයගොල්ලෝ හේතු සහිතව උත්තරේ ඔව් මෙයාට ලෝකේ නිදාන කතාවකුත් තියෙනවා නිදාන කතාවක් කියන්නේ නිදාන කියන්නේ නිදාන කියන්නේ ඇත්තටම අපි වෙන නාලිකාවක අපි ප්‍රියස අපේ නාට්‍ය කොටස කරනකොට අපි රිහස එවලේ තිබුණ ඇත්තටම අපේ දෙන්නගේ දෙබස් ටිකක් තමයි ඒ පාර මේ කරනකොට දැන් මේ රිහසල් අපි ඉස්සෙල්ලම රිහසල් කරනවා රියසල් කරනකොට මට ඈතින් ඇහෙනවා අර ඔය පොඩි මේ පොඩි පෙට්ටියක වගේ රඳවගෙන අපි කියන්නේ චූම්පන් කියලා. ඔව් චූම්පන්. මේ එහෙම යනවා මට ඈතින් ඇහෙනවා. දැන් මම රියසල් එකට වඩා මගේ අවධානය අතන මියුසික් එක. චූම්පන් ලොරියට. හරිද? දැන් ඔව්. ලොරියක් කියවන ලොරියකුත් නෙමෙයි. ඒක ටිකක් ප්‍රීවිල් එකක් වගේ. ඒ කාලේ චූම්පන්ම නෙමෙයි නේ. ඒක හැමදේම තියෙනවා. ඉතින් දැන් මේ රියසල් කරන වෙලාවේ දැන් මට ඩයලොග් ගැන ඒක මට වැඩක් නෑ ආදාල නෑ වගේ තැනක ඉඳලා මම එකපාරේ පොඩක් හිටහම මේ වොෂ්රූම් එකට ගිහිල්ලා ඉන්නම් කියලා මම එතනින් එමී මග ඇරලා මම අර චූපාකාරයක පිටිපස්සෙන් බයිසිකලයක නැගලා ගිහිල්ලා හරිද ගිහිල්ලා මම නවත්තා බයිසිකලයක නැගලා නිල්මිණි හොයන්න ගම වටේ ගියා දන්න ගමකුත් නෙමෙයි අපි රියස් මේ ෂූටින් වලට ගියා නිල්මිණි ගිහිල්ලා අන්තිමට හොයනවා මේගොල්ලෝ වාව අන්තිමට කිඹුල මිනිස් ගෙඩියක් අරගෙන එනවා ඊයාට ඒ වෙලාවේ ඒක ගැන මාර ආසාවක් හිතිලා කිඹුල මේ රියසල් ඉදා ඉඳලා මේගොල්ලෝ කොයි කතාවක් කරත් නිල්මිණිගේ කිඹුල බනිස් එක හැමදාම අපි ෂූටින් එකට නිල්මිණි ගෙනලා තියෙනවා ඔපරාදා ගේනවනේ එක එක නෑ දැන් මේගොල්ලන් ජෑම් පාන් සමහර අය මොන හරි ටී බන් එහෙම ගන්නවනේ නේ මට කියලා විශේෂයෙන්ම ඒක මේ ඒ කිඹුල බනිස් ගිරිය දැක්කම නිල්මිණිගේ සන්තෝෂේ කියන්නේම කරන්න අද අද අපිට ෂෙෆ් එක කියන්නේ කිඹුල බනිස් හදන්න කියලා හා ඒකට ආස තුන්වෙනි ප්‍රශ්නේ තමාර කළා නිල්මිණි ලස්සනයි මං ආසයි ඒ නිල්මිණිගේ උපතේ මොකද ඒක දෙමව්පියන්ගෙන් එනවා තාත්තත් ලස්සනයි ඉතින් මං ආසයි දරුව දෙන්න ගැන කතා කරන්න
දරුව දෙන්නත් හරිම ලස්සනයි මේක කපාපු පළු. එතකොට මෙච්චර ආදරය කරන ඔයා පවුලට දරුව දෙන්නගෙන් දුවටද පුතාටද වැඩි ආදරේ. හරි අසාධාරණ ප්‍රශ්නයක් නම් මං අහන්න ඕනේ. දරුව දෙන්නෙක් ගැන කිව්වේ. ලකු මට දරුව තුන් දෙනෙක් ඉන්නවා. දරුව තුන් දෙනා කුමාර එතෙක්ද? ඒත් එක දරුවෙක් නේ. ඒ දරුව නැත්තයි මට මේ ගමනේ එන්නත් බෑ. හැබැයි දැන් මේ වෙනකොට මගේ දරුවා නෙමෙයි මං එයාට දරුවා වෙලා ඉන්නේ. ඇත්තම කියනවා නම් ඉතින් දැන් මන් දන්නේ නැහැ මම එහෙම ඔබ දෙපළත් මේ අමු සැමියෝලක් නිසා අපේ කුමාර තමයි මට ගොඩක් වෙලාවට දැන් මේ වැඩිපුරම මේ කාල සහ මට බැරි වෙලාවල් හෝ පුළුවන් වුණත් වැඩිපුර උයන පිහන තත්ත්වයට වැටිලා ඉන්නේ යා. ඒකත් අපි මම ඒකත් කියන්න ඕනේ. යනකොට එක දවසක් එහෙ යනකොට අපි ෂූටින් වලට මෙයාව ගන්න යනකොට කුරක්කම් පිටි 250යි පාප ගණන් කියන්නේ 100යි. ඔය කියන්නේ පොඩ්ඩක් දාලා පොඩි රොටියක් අනනවා යකෝ කුමාරයා. එහෙම අනනවා මෙහෙම අර වඩනවා. එහෙම වඩනවා. මෙයා ඒත් පාත්තේ කියලා එමන් දෙන්නේ නෑ. මම යන්න ඕනේ නේද? මෙහෙම රොටිය වඩනවා. ඒක කර කර ඉඳලා මේ මිනිස්සු අපිත් එක්ක කතා කරලා ඒක මෙහෙම පිච්චුවා. උච්චරකට අරේ ඤයියා කිව්වා අනේ එක රොටියයි ඇති අවංකවම අද තමයි මම තීරණය කරන්නේ ඕකටත් වඩා අර රට ගැන කියපු නෑ ඒක අවංක වෙන්න කියන්නේ ආදරයෙන් කියන්නේ එක රොටිය හදාගෙන දෙන්න කන දෙන්න එක්කපා අර පිරිමි ඒ අපේ ගෙවල් එහෙම නෙමෙයි එක අපේ ගෙදර ඒකවත් නෑ හැබැයි අර තීරණ නම් මම ඒක මම ගෑණියෙකුට හම්බෙ වෙන්නේ බොහොම මං දකින්න ඔබ දෙපළගෙනුත් මේ ප්‍රසන්නත් ඒ වගේ හැම දෙයකටම අපිට ඉතින් ඉදිරිපත් වෙන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් ඒ කියන්නේ යාන් ඊන් වලදී එම දැන් මට මේ දවස්වල විශාල ප්‍රශ්නයක් මගේ වාහනේ නැති එක. මොකද මම ඒක විකිණුවා. එතකොට විකිණුවෙත් ගිය අවුරුද්දේ. නමුත් මේ වෙනකොට වාහනයක තියෙන අවශ්‍යතාවය එක පැත්තකින් මගේ අතපය කපලා දාලා වගේ. සහ අනිත් පැත්තෙන් මං සතුටු වෙනවා මේ දිගු පෝලින් දකින්නකොට මට ඒ පෝලිමක ඉන්න උනා නම් එලාට ඔබට යාළුවා නැහැ මෙෂර් රැදිලා මල ගියා ගෝරි වලට අම්මා මට ඔයා හයියා සාදා ලොකු ගෝරියා ගිහිනා ආ මතකද ඒකේ වැඩි යාළුවෝනේ ආදරේ වැඩි ගෝරි ඔව් අනේ මෙයා මෙහිමිටිය රොන්න දැන් අපි අරියම හරිම එක්කිනා එනවා දැන් රඟපාන රොන්න එනවා දෙන්න ඒක මට එන්නෙම නැහැ මට ඒ කියන්නේ උදේ ඉඳලා රඟපාලා මට එන්නෙම නැහැ ඒක මට වැරදිනවා දහසරයක් යකෝ මොකද්ද මොන්දේ කතාවක් කිව් හැටි මම බැන්නා මට බැන්නා මං අර එහෙම බලාපොරොත්තු වෙන ඔයා දන්නේ සට සට ගාලා මම සට සට ගාලා නෙමෙයි සට සට ගාලා වමනේ කළා ඔව් ඒක දෙනේ උන්ටේ නේ සට සට ගාලා කඳුළු නේ නෑ නෑ මට මම බැන්නා මෙයාට වමනේ ගියා මම බන යකෝ මිනිස්සු ගෑනුන්ට වමන යන්නේ ඔවට කියලා අපිත් එක්ක ආදුනිකයිද ප්‍රවීණයිද කියලා නෑ මට නම් වැඩේ ලස්සනටම කෙරෙනවා දැන් මගේ අඩුපාඩුවක් හරි මට කවුරු හරි කියනවා නම් ඒක අපි හරි කැමති දැන් ඒ වගේ අපි ඉන්න වෙලාවට හැමෝම එකතු වෙලා මේ සීන් එක ලස්සන කරන්න බලන්න. සමහර අවස්ථාවලදී ඉතින් රියර්සල් කරනකොට අපේ ඩයලොග් හොරකම් කරන අයත් ඉන්න. ඒ ගැන මෙයා මට දැනුවත් කරා. ඒක මම අදටත් අගය කරනවා. එක එක තැන්වලදී අපි ගොඩක් වෙලාට අර හාස්‍ය මුස දේවල් නෙමෙයි. එතකොට නංගා එනකොට අපි රියර්සල් එකේදී දාන ඩයලොග් ඒ ඩයලොග්
හරි ලස්සනට ආමන්ත්‍රණය කරා. ඒ ආමන්ත්‍රණය මේ ප්‍රසිද්ධ මාධ්‍යක කියන්න බෑ. ඒ තරම් වටින විදිහට කතා කරා මං හිතුවා මල කෙලියයි මොකක් හරි අවුලක් වෙන්නේ නැති කියලා ගියා ළඟට. ගියාම ඒ ලස්සනට ආමන්ත්‍රණය කළා කිව්වා මෝඩ ගෑණි. ඒකට ඉස්සරහ තව විශේෂණ පද ගොඩාක් තිබුණා. මේ ඔබ දැන් ওই රියර්සල් කරන වෙලාවට බං ඕවා කොහොම කියන්න යන්න එපා. කියලා මාව යප්පිසි දැනුවත් කිරීමක් කරා ඒකට ස්තුති කරනවා අද උඹට වචනේ. හැබැයි මම එදා ජීවිතේට ඔය මං කරපු උදව් ස්තුති කළා. එදා මම ඔබට කිව්වා ප්‍රබන්ධය කොහොමද දැක්කා. මේ ඒකෙම තෝරන්න ගන්න දේවල් තියෙනවා අපිට නේද ගෙදර ගිහිලා දැන්. ඔව් අර 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 නාට්‍යම කතා කරා. ඒ වගේ මෙහෙමයි ඇත්තටම අපි දෙන්න මං කිව්වේ මුලින් හම්බුණා කියලා අපි නාට්‍යයක නාට්‍යවල එකක් දෙකක් නෙමෙයි. ඒවයි ඉතින් අපි රංගපාදි වෙච්ච සිද්ධි තමයි ඔය කිව්වේ. अंतुरे हो मट कविटी अंतर गायन कर දැන් ඇත්තටම මතක නැහැ. ආ අපි මතක් කර ගන්නවා. ඒ වෙලාවට අපිට අග්ගල රීඩ් කරනවා කරව ගන්නවා පිටපත. ඉතින් ඒ වෙලාවට නම් වයින් කරලා තිබ්බා වගේ වැඩියක්. ඊළඟ ප්‍රශ්නේ. ඔව් ඊළඟ ප්‍රශ්නේ. කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. උගල කියන්නේ නැහැ. මම අහන්නේ. මම අහන්නේ. ඔව් මම අහන්නම්. දැන් අර මොකද්ද අර? මොකක් අමාරු. අර මේ පලංචියේ පලංචියේ නැතාව ගන්න. වචනේ විතරයි කියන්නේ. ඔය නැමෙ මේ මාව අල්ලන්න එපා. මාව සම්බන්ධයි මේකට. මාව සම්බන්ධ නැහැ පිට කවුරුරි අල්ල කියන්නේ. අල්ලන්න ඉස්සෙල්ලා. බෑ බෑ බෑ. ඒ කොහෙවත් ඉන අහිංසක ළමයා අල්ලන්න. ඔබනේ මේක අල්ලගන්න. මාව අල්ලන්න එපා මට ප්‍රශ්නේ. යකෝ මම එකයි ඇත්තම කතාව. අපි එක්තරා නාට්‍යයක ෂූටින් ගියා. ගියාම අපි ලස්සන පිරිමි ළමයෙක් දැක්කා. හරිද? ඉතින් දෙයියනේ මං කියන්නේ අපිට වයස අදාළ නැහැ. ඈ වයස කියන්නේ ඉලක්කමක් විතරයිනේ. ඔව් ඒක තමයි මාත් හිතාගන්නේ. ඔව්. ඉතින් මේ කොහොමාරි ඒ දැක්ක ඒ බලන්න මෙයාගේ තියෙන මේ කොච්චර නරකද කියන්නේ මම බලන එක්කිනා ගැන මෙයා බලන්න ඕනේ නැහැ නේ යාළු කියන්නේ ඒක ඒකම සිද්ධ වෙන්නේ යාළුව තමයි ඒ වුණාට එහෙම හොඳ නැහැ නිකන් හිටපන්කො මම දන්නේ නැහැ යා බලනවා හරි දෙන්නට දෙන්න කොහොම හරි ඒකම මේ මේ පුරුෂයාගෙන බලලා බලලා ඉතින් නිකන් බැලුවා ඉතින් නේද බැලුණා බැලුණා මම මට බැලෙනකොට මෙයාත් බලලා බලලා නිකන් හිටපන් ඉතින් හිතේ මොන හරි ඉතින් ඇතිනේ අනේ නේද මොන මොන හරි දලු දාන්න ඇතිනේ මන් දන්නේ අම්බි මගේ විතරයි දැල්ල දැන්නේ එතකොට ඔයාගේ දැන් මේ මේ ඇයි වදේ අර දැල්ල දාගෙන නිගයිනවා දෙන්නට දෙන්න ඉතින් අර පොඩි 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 බ්‍රේක් ටැං වල අරුණා නියමයි නේ දන්නේ නැති මං කිව්වනේ මාද්දෙන් කියන්න බැරිවත් කියනවා නමුත් ඇත්තටම මේකේ තියෙන්නේ මේක ඇටි දෙයක්ුත් නෑ දෙයක්ුත් නෑ ලත්තනම ලොබ් අපිට වෙන්නේ ඩල්ල දැම්ම විතරයි ඩල්ල දැම්ම විතරයි අපි නිකන් ඩල්ල දාගත්තා ඒ උනාට ඩල්ල අපිව කඩා ගත්තා ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ දැන් ඇත්තටම මේ ලස්සන මෙන්න පිගන් එනවා පිගන් එනවා කතා කරමුකෝ කිව්වෝ ඒ දැල්ල කියාගන්නත් නෑ ඔව් මේ ඊට පස්සේ දැන් ඔන්න මම විස්තර කියනකොට මෙයාත් ඒකම කියනවා මං එව දැන් ඔය කතා කරලා ගත්තාම මම ඔබ කෝක ගැනද බං ඔය ඉන්නේ ඉස්සරහා ඉන්නේ ඒකනේ බා මාත් කිව්වේ ඒව කියලා ඉවරලා සින්දුව මොකද පලංචි දැන් දෙන්නම එකම එකනට නෙමෙයි ආදරය කළා ආදරය කළා තියෙන හිත ආදරය කළා නැහැ අල්ලන්න බල්ල ඔව් ඊ මං ගෙදෙට්ට කියලා අපි ප්‍රෝග්‍රෑම් එකට යනවා කියලා හොටෙල් එකට එනවා කියලා නෙමෙයි හොටෙල් එකට එනවා නම් කියලා නෙමෙයි දැන් මේක කන්න ඕනේද ඔව් ඉතින් මේ එතන ඉතින් අපිට දැන් ඒක හරි ජොලි දැන් මේ වෙච්ච දේ ඊට පස්සේ මෙයා පලංචි එහෙම වෙනවත් අඩුයිනේ සින්දුව කියවෙන්නේ නැති. ඔව්. දැන් මේ හදිස්සිය එකපාරට එකම කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්ද? ආ? ඒ කියන්නේ අපි දෙන්නගේ ඒ කාලේ නම අදහස් එකයි. අදහස් සමානයි යාළුවා. ඒක කියන්න තමයි ඔය. ඔව්. පොඩක් කිව්වේ ඕගලන්ටවත් කිව්වේ ඒකයි අපි දෙන්නගේ අදහස් ඒක සමානයි. ඇයි අර අපි දෙන්න කොච්චර අර ආදාර එකතු කරු.
අපි නොදන්න රාස් කොටක් තියෙනවනේ ආදාර එකතු කරන්න ගියා මෙයා ගියා ගාම් වතුරට ආදාර එකතු කරලා පිටකොටුව පැත්තේ ආදාර එකතු පිටකොටුව පැත්තේ නෙමෙයි පිටකොටුවේ පිටකොටුවේ අර පාලම තියෙනවනේ අර පාලම කෝච්චි මේක ළඟි රේල් මේක මොකද කියන්නේ ස්ටේෂන් එක ළඟි මේ පැත්තට පා තියෙන ඒක උඩ මේ හිඟා කන මහත්තයෙක් ඉන්නවා දෙක පේන්නේත් නැහැ යාචක මහත්තයෙක් ඉන්නවා ඇස් දෙක ගෞරවණීයව කතා කරගෙන යනකොට ගහිනියක් ඕ නැත්තම් ඉතින් මේ පඩියක් උඩ ඉඳගෙන සින්දුවක් මෙයා මට ටින් එකක් දීලා තුනා ආදවට පාරනා එන්නේ කෙනෙක් මෙහෙම දැන් ටින් එක දීලා මට මෙයා නිකන් හිටහා අර මිනිස්සයා සින්දුවක් කිය කී හිටි ඉහ උඹත් කියපන් උඹත් කියපන් ඉතකොට මම බැලුවේ උදව් කරන්න මේ මිනිස්සට ආදාර චේතනාව අපේ තිබුණේ ඒක අහලා කවුරු හරි සල්ලි කීයක් හරි දෙයි කියලා සින්දුව කියන්නේ පේම හදවත දැන් අර මිනිස්සයා කිව්වේ වෙන මොකද්ද කියලා ඉතින් මං ඒ අතරේ මමත් පෙම්ම දෙවත පාරවා මෝරණ ප්‍රේම මෝරවා මාදු ගින්දරේ දම එතකොට හරි ඉඳලාලු හරි ඉඳපො මං ඊළඟ කිව්වා මිට පෙම්ම දෙනවා මාදු ගින්දරේ මිනිහට තාලේ වැරදුනා වගේ ඇයි දෙකක් නෑ දෙක වෙන්නේ තෑනේ මිනිස්සයාගේ දැන් අර ඉස්සෙල්ලා ආපු තාලේ නෙමෙයි මෙයා වෙනම එකක් කිව්වලු අර යකා අහගෙන ඉඳලා මේ බල මෙතන යනවද නැද්ද මගේ මගේ මේ මේ මොකද යාගේ යාට අවස්ථාව නැති වෙන එකට කිව්ව හොඳ එක මගේ චාන්ස් එකක් නැති වෙනවා වගේ ඒක ඔය ඵලයක් කියන්නේ අපි මේ ලෙව්වා අර මොකද්ද හැසරයක් තියන්නුලා ඒකේ මෙහෙම මං කො කුටි කන්න බෑ යවා මම දිව්වා මම දුවන මිනි අහු වෙලා එතන ඌවනේ මම පඩි පෙලක් තිබුණා එතන ඌ කෝටුවේ ඩොග් ගාලා ගෙවුවා මට වතුනා අත්තටම ඇද මෙයා තමයි අමාරුද අමාරුද මේ අකේ කතා කරමුද කතා කරන්න ඕනේ නැහැ පොඩ්ඩක් කතා කරන්න ඕනේ දැත්තරම දැන් ඔය දෙන කතා කරගෙන අඩු ගන්න රසයිද කියලා කියන්නේ ඔය එතන කියන්න පුළුවන් අවංකම පට්ට ඔය දෙන්න ඉතුරු ටික ගෙනියන්න ඔව් මට එපා නේ මේ ඇත්තටම හරිම රසයි ඒ වගේම මේ ඉෂාරා මේ මල්ලි හරි ලේසි මේක මට හිතන විදියට හදා ගන්න නේ ඒ කියන්නේ වැඩි අමාරු වෙන්න පුළුවන් මං කියන්නේ අර අපි ගොඩාක් කෑම මේ ව්‍යංජන හදාගෙන දැන් මේක රෑ කෑමකට වගේ මට හිතෙනවා හොඳ ඇති නේ චෙෆ් සැහැල්ලු සහ සෞඛ්‍ය සම්පන්න ඕ හරි ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් මේක ඉතාම හොඳයි දැන් ඔන්න හස්බන්ඩ්ලට අදන්න කියන්න බුල මට කියන්න බගේ ඔව් දැන් හව් ඒවත් වෙන්න පුළුවන් හස්බන්ඩ්ලට දැන් ගෙදර යනකොට අපේ හස්බන්ඩ් නම් හදලා තියෙනවා ඔව් නිර්ණයකට එහෙමයි ඔව් ඒක කියන්න බාර රොක් හැබැයි එහෙමයි මාළු අල්ල ගන්න එක තමයි වැඩි දොර ඔයාට අනිත් දවසේ රොටිය වෙනුවට නිල්මිණියක් කලාගේ දෙන්න ඊපස් මොනවද කන්න හම්බෙන්නේ මේ මේක මේක මාළු ඔව් හරි දැන් එහෙනම් අපි මේ රංගපෑමේ අවස්ථාවට යමු නේද මේක නම් ඉතින් මේ අමාරුයි ඔව් ඇක්ටිං ඇක්ටිං කවුටින් අපි රංගපානවා මෙච්චර ලකලත් ඒක තමයි ඔව් හරි මෙන්න මේමයි කතාව දැන් ඉතින් මේ දින ක්‍රමවේදය ඇදිරේ ඩයලොග්ස් එම් වැඩි හම්බෙන්නේ නැහැ නේ කොහොමද ඒක නිසා ඉතින් මේ මම ස්ටෝරි එක විතරයි කියන්නේ කාන්ති මාළු වෙලෙන්දියකි ඇය තම මාළු විකිණීමට සෑම දිනකම එකම මාර්ගයක් තෝරා ගනි දිනක් තමා වෙලඳාමේ නිරත වන මාර්ගයේ එලිසබත් නම් කාන්තාවක් විසින් මාළු වෙලඳාම් කරයි හරි හංගන්නක වැඩේම තමයි මේ නිසා පාඩු ලැබූ කාන්ති කෝපයට පත්වී එලිසබත් හා ගැටුමක් ඇති වෙන අවස්ථාවයි එලිසබත් මේ අවස්ථාව ෂේප් එකේ මග අරින්න තමයි යන්නේ නෑ නෑ මේ මම හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා තමයි එලිසබත් ලෑස්ති වෙන්නේ කවුද එලිසබත් කවුද කාන්ති අක්කා එලිසබත් පැනලා ගත්තා හරි ඔන්න එහෙනම් අවස්ථාව මම තමයි ෂේප් වෙන්නේ නේ ඔයා ෂේප් එකේ දැන් ඔයා මේ මාළු විකුණලා ඉන්නේ ඔයා වැරදි මාර්ගයකනේ ඇවිල්ලා ඉන්නේ මේ මාළු මාළු මොන හරි විකුණලා ඔයා විකුණා මම අද ඔයා එනවා නේද ඔව් ආලෝ කුඹලාව බනාය කුඹලාව කුඹලාව ආල්මස්සෝ කඩවර කඩවර ආල්මස්සෝ මේ නවතිනවා නවතිනවා ඔහොම නවතිනු මොකද මොකද කියන්නේ මේ තමුන්ව මං හම්බ වෙනකන් හිටි ඇයි මොකෝ මාව හම්බ වෙන්නේ මොකද හම්බ වෙන්නේ මාළු ලෑල්ලෙම යවනවා අත පහත් දානවා අත පහත් දාලා කතා කරනවා අපිත් මේ ව්‍යාපාරයක් කරන්න පොඩි වුණා ව්‍යාපාර ඔහොම මිනිස්සු රවට්ටලා ව්‍යාපාර කරලා හරියන්නේ නැහැ මොකද රවට්ටුව කියන්නේ මහලකට අඳින්නේ නම් මහ බොඩිෆයි විදියට. අද නම තමුසගේ නම නම එලිසබත්. අප්පට සිරි නිකන්නේ. ඒකේ එලිසබත් ලයිනේ අපේ කෙනෙක් තමයි. රටේ නින්නෝ මේ මොනවාද? ඒ රජ වුණත් අපේ කෙනෙක් තමයි. ආ වෙන්නේ නැති වෙන්නේ. ඒකනේ මේ වංචාව මේ තරම්. මොකද්ද වංචාව කියන්නේ? මොකද්ද? වංචාව කියන්නේ මට මාළු ඉල්ලුවාම දීලා තියෙන මොකද්ද? මොකද්ද දීලා තියෙන්නේ?
මං ඉල්ලුවේ මොනවාද මේ මාළුවගේ නම මතකත් නෑ මට මම ඉල්ලුවේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු මාළුවෙක් ආ හා හා ගල් මාළුවනේ ඒ වගේම ඒ ළඟින් යන වෙන මාළු හරි ගල් මාළුවනේ ඉල්ලුවේ ආ හරිනේ දැන් මට දීලා තියෙන මොකද මේ පර ඈ මේ පර ඒ ගල් මාළුවයි ඒ මේ පරයි එකට යන්නේ මාර රහයි අම්මා හොද්ද හද නෝනට හොද්ද හද ඔයා උයලා දෙන්නේ නෑනේ හාදි නෝනා ඒ එලිසබත් දෙමයි මගෙන් කන්න තමයි හදන්නේ ඔය මන්නේ අරගෙන දෙනවා මන්නේ මන්න ගන්නෙ මොකටද මාළු ඔහෙ නෙමෙයි කපන්නේ මම හරි ගාත්ත මාළු කුඩ ගැව නෝන ඕන්න ඔක්කොම යක් කරනවා ආ හරිනේ අන්තිමට කතාව වෙන එක හැබැයි කනේ ඕන්නේ අවබෝධය බලන්න මම හිතුවා මෙයා එලිසබත් නේ මෙයා මාළු විකුණන මම මාළු ගන්න මං හරි අහිංසක විදියට ආවා ඔයා තමයි චන්ඩියා මොනම වැඩකදී හරි හම්බුනොත් මේවා එනවා නිකම්ම නිකම් කටු ටිකක් අරගෙන වරිකු මම නාට්‍යවලට කියලා මං නාට්‍යවලට යද්දී අර මට ගහන්න පොඩි කටු ගැහුවම තියෙන දාංගලෙට ඒවත් ඇරිලා ගැලවෙනවා ඒ හින්දා මං ටිකක් ලොකු මෙන්න මෙච්චර විතර ලොකු කටු ටිකක් තියාගෙන ඉන්නේ වෙනම ඉල්ලනවා කියලා හිතන වෙලාව හින්දා මං පොඩි කටු ටිකකුත් වෙනම ගේනවා ඒ කියන්නේ ඉල්ලනවා කියලා දන්නවා දන්නවා හැමදාම මෙයා මුල් කාලේ ඒ නිල් දියංකෝෙන් කට්ටත් බෑ 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 මේක දෙන්න බෑ මේක ගනින් කියලා පොඩි කටු බෑ බෑ ඕක නෙමෙයි අරක දෙන්නකෝ කියලා ඒකම ඕනේ මොකද කියලා මෙයා අහනවා දැන් මගේ මොකද ඒ ඇයි උඹට ඒ කට්ටක් දෙන්න බැරි මේවා නරි බෑන කටු මේවා දෙන්න බෑ දවස් දෙකක් දැම්මා ඒ පාට එක නරි බෑන නරි ඊට පස්සේ මෙයා අහනවා ඇයි මොකද උඹ ඒවට නරි බෑන යකෝ මගේ නාට්‍යේ මම මේවා ගහන්න ඕනේ ඔත්තර මට ගිහිල්ලා ඉල්ල ඉන්න බෑනේ මේවා නරි බෑන කටු මේ ආයෙත් වත් මේ මෑතකදීත් අපි වැඩකදී හම්බ වුණා. හම්බුනම් මං අර කටු ටික මෙහෙම දික ඇරගෙන දැන් මං අඳිනවා. මේ කියාවා මේ කියන්නේ තාද. මේ ආවා ඇවිල්ලා ඒ නිමි තියංකු මට උඹේ ඔන හරි බෑන කටක් තියක්. ඇයි උඹ ගේනවා නෑ බා මං ඉතින් දන්නවනේ උඹ ගේනවා කියලා. මං හරි බෑන කටක් තියන් කියලා ඒ අරගත්ත උඹ දුන්නේ නෑ කට. ඒක ඒක දැක්කේ. මෙයා නොදිරත් කොච්චරද මෙයා දවස් දෙක තුනයි මට ඕක කිව්වේ. නාටි ගියාට හරි බෑන කටු දෙන්න බෑ කියනවා. හරි දෙන්නේ නෑ කියලා උන් චූටි කටු දෙනවා. හරි දීපංකෝ. ඊළඟ දවසේ බලන්න ඔන්න දැන් හොරා. ඊළඟ දවසේ එනවනේ ඇවිල්ලා දැන් බෑග් එක මෙහෙම තියලා කටු ටිකත් මෙහෙම තිබ්බසෙ මං කටු ටික ඉස්සෙල්ලා ඉල්ලන්නේ නෑ දැන්. මං ඒ කටු ටික අරගෙන මගේ වැඩේ කරගෙන මයි යනවා. ඕ මයි ඉල්ලන්නේ. යාළුවා කෙනේ නේ මාසෙ 30ක යාළුවා. මෙන්න ලොකු කටු. මෙහෙම අයත් එක්කයි මම මේ රට ගොඩ නගන්න වැඩ කරන්නේ. අනේ. උදයක් කියර මොනද වැඩ පෙති මාරු වල බීලා මොකද උනේ? අර බඩ පිරිසුදු වෙන්නේ. ඕ මොකද්ද උනේ බෝ? දැන් මේ සිංහල බෙහෙත් කඩේකට තෙල් වගේක් ගන්න ගියා. යනකොට දැක්කා මේ අර බඩ සුද්ධ වෙන පෙති මොනවද පෙති නෙමෙයි ගුලි වගේක් තියෙනවා දැක්ක හොඳට පැක් කරලා ලස්සන නමකුත් ගහලා මෙන්න ගුලි කියලා. මට ඉදන ඔයක දෙයක් ගත්තා. මාත් ඉල්ල ගත්තා දෙකක් ගෙනල්ලා තිබ්බා කොහේ හරි තිබ්බා. ඕන කම කර නෙමෙයි ගත්තේ දැක්කට ගත්තා. දැක්කට ගත්තා මේක හොඳයි සිංහල වැඩේනේ කියලා ගත්තා. අරගෙන ඉවෙලා ඊට පස්සේ මං හිතුවා එදා රෑ එක බොන්න ඕනි කියලා බැලුවා තිබ්බේ නෑ. ඒක තිබ්බේ නෑ. මාසයක් එකමාරක් දෙකක් ගියාට පස්සේ ඔන්න ෆ්‍රිජ් එකට තියලා හම්බුණා. දැන් නමේට ඉතර හම්බුණා. කාටවත් කිව්වෙත් නෑ මේ දෙක දැක්කල කතුරෙන් කැපුවා කටේ දාගත්ත බුදිය ගත්තා. අම්මට ශ්‍රී පාන්දර පහට විතර ලොකු යුද්ධයක් වගේක ලොකු යුද්ධයක් වගේ වෙලා දැන් ගිහිලා කමඩේක ඉඳගත්තා මට සී නැතිව වැටිලා පාන්දර මං පාන්දර පහට ඇතුළ සී නැතිව වැටිලා ඊට පස්සේ ප්‍රසන්න පාන්දර පහට මේ වැඩට එන්න ලෑස්ති වෙලා මේ බාත්รูම් එක බලනකොට මං බාත්รูම් එකේ වැටිලා ඉන්නවා මෙන්න ගෙඩි ඔළුවේ ඔව් හැබැයි ඇත්තටම මේ ඊට පස්සේ කකෝයා කියන්නේ ඒ වගේ ඒ පළවෙනි වැටීම දෙවෙනි වැටීමත් වුණා ඒ වගේ. මෙයා ඇත්තටම දැන් ඔන්න මට හාමුදුරු කෙනෙක් තමයි කෝල් එක දීලා කිව්වේ මෙයාගේ දෙවෙනි වැටිල්ලේ. නිකන් හරියට සම්මාන ගන්නවා වගේ මේ
මට කෝල් එකක් මේ මේ නිල්මිලියම්ම නිල්මිලියම්ම මම කවුද මේ දැන් මට සාමාන්‍යයෙන් එහෙම කතා කරනවා නේද කවුරුත් ඉතින් මේ මේ උදේ කුමාරිය අම්මා මේ මේ ඇත්තටම මේ 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 ඇක්සිඩන්ට් බෝඩ් එකේ ඉන්නේ ඇක්සිඩන්ට් මම මොනවා වෙලාද ඇත්තට මමත් බය වුණා මොකද වෙලා තියෙන්නේ මේව වැටිලා හරි හරි කියලා ඔන්න මම දැන් මේ සුසිලක්කටත් කතා කරලා ටග් ගාලා මේ කිව්වා විස්තරේ කියලා වෙලා මං කව මම මෙයාට ගත්ත කෝල් එක අරන් මං කව අනේ උදයා මං උඹ බලන්න එනවා ඕ ඒ පස්සේ සුමාන දෙක විතර පස්සේ මම මං ටැග් කරගා ඔයක උනේ මම පාන්දර එකමාට විතර ගෙදර ආවා ඒ සුමාන දෙකක් ගියේ ඔබලගේ වැරද්ද කෝල් එක වැඩ කරන්නේ නැ ගන්නේ නැ මම ස්පිරිතාලින මගේ ෆෝන් එකට ගන්නේ නැ මම නම්බර දන්නේ නැ නේ ඔන්න මේ වෙලාව තමයි ඕකට හරියන්න දෙන්නේ ඉතින් කියලා කන් කතාව මම උඹට කෝල් ගත්තා උඹගේ ෆෝන් ඕෆ් මම මොකද කරන්නේ ඊට පස්සේ මම දන්න දන්නේ හැමෝටම කතා කරා ඒ කියන්නේ නම්බර ඉල්ල ගන්න මං ඊට අමතක වෙනවා මෝටම කොට මේ ආවේ නෑ ඉතින් ඉන්නකො ඉතුරු ඒක එහෙම කියන්න එපා ඩග් ගාලා ඉතින් ඉතරේ අහගත්ත ඊට පස්සේ දැන් මම මෙයාට කෝල් කරා කොමාරිය පුතාගේ නම්බරය අල්ලගෙන මං කෝල් කරා කෝල් කරා ඒ වෙනකොට ඉතින් සුමාන දෙකක් ගිහිල්ලා ඇති මට ඒතර සිහිය ඇවිල්ලා අවසිය තිබ්බම සිහිය ඇවිල්ලා සිහිය ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් සිහිය නැති වෙලාවේ කතා කරේ නැති එක හොඳයි නැත්නම් උඹට මං යාළුවක් කියලා අඳුරේ නැහැ මට නැති වෙනවනේ ඕ මං පාන්දර එකට විතර ආවා වොෂ් දාලා නිදාගත්තා ආයි පාන්දර දෙකම ආට විතර කුරුල්ලේ කෑ ගහනවා ඇහුණා නැගිට්ට මං හිතුවා හයයි කියලා නැගිට්ට නැගිලා ගිලා කොමඩ් එකේ ඉඳගත්තා ඉඳගත්තා නින්ද ගියා නින්ද ගිහිල්ලා ඊට පස්සේ සෑහෙන වෙලාවට පස්සේ නැගිටලා එංග සීතල වෙලා නැගිට්ට නැගිලා හස්බන්ඩ් කතා කරලා ප්‍රසන්න ප්‍රසන්න කිව්ලා ඇරුණා පුතා දුවගෙන ආවා ඔන්න හොඳ වෙලා හොඳ දෙයක් මේකේ පොඩි දෙයක් මං කියන්නම් කවදාවත් රෑ 10න් පස්සේ 11න් පස්සේ බාත්รูම් එකට යනකොට දොර ලොක් කරන්න එපා මගේ ජීවිතේ රැකුනේ ඒකේ කවදාවත් ලොක් කරන්න එපා ඉතින් වැටිලා මාව වැටිලා මං කතා කරන සද්දෙට ආවා පුතා දුවගෙන ආවා ඇවිල්ලා බලනකොට කතා කරනකොට මට උඩ අතර වමන යනවා දැන් ඒක තමයි මං කියන්නේ දොර වහන්න එපා කියලා දැන් කවුට හරි සද්දයක් කියලා නාවනම් මට උඩ අතර වමන ගිහිල්ලා ගිහිල්ලා දොර වහලා තිබ්බනම් උඩ අතර වමන ගිහිල්ලා ඒ වමනේ පෙරලා මං මැරෙනවා මං හිතන්නේ ජීවිතේ ගොඩක් ওই බාත්รูම් ඇතුලේ මැරෙන්නේ ඔන්න ඕකකින්ද මේ කාටවත් ඇහෙන්නේ නැති කම නිසා වමන උඩ අතර ගිහිල්ලා පෙවීමේ ඉතින් කවද්ද මම හැමෝටම මේ මේ අවස්ථාව කරගන්නවා මේ වෙලාවේ කියන්න මට වෙච්ච දේත් එක කවදාවත් රෑ 10 අම්මලා තාත්තලාට කියන්න හැමෝගේම අම්මලා තාත්තලාට කියන්න රෑ 10න් පස්සේ යනකොට බාත්รูම් එක ලොක් කරන්න එපා පොඩ්ඩක් ඇරලා තියන්න සත්‍යයක් එනවා ඒක හරියටම හට්ටවම මේ අවුවක් දෙන්න මේක හරියටම හරි ඔය චුට්ටක් එහා මතක් තියද දෙන්න ඇත්තටම බාත්รูම් කතාව මතක් තියෙනවා ඉතින් මෙයාගේ කතාවේ ඉතුරු ටික කියන්නේ මෙයාට මං කෝල් කළා කිව්වා මං එන්නම් ඔයාව බලන්න කියලා අනේ මට යන්න උනේ නැහැ වැඩත් එක වැඩ අධිකව තිබුණු දා කාලයක් ඒක ඉතින් කොහොම හරි යන්න උනේ නැහැ අපි දෙන්නට දෙන්න හම්බ වෙන එක ප්‍රෝග්‍රෑම් එකක් ආවා එතනදී මම මෙයා බලාගත්තා මෙයා මාව බලාගත්තා කතාව ඉවරයි ඊළඟ කතාව බාත්รูම් වෙන මගේ මගේ වෙනම යාළුවෙක්ගේ ගෙදර මං ගිහිල්ලා ඉන්න වෙලාවේ ඒගොල්ලන්ගෙ උඩ තට්ටුවේ තමයි විශාල බා මට අර පොඩි ටොයිලට් එකකට වඩා මං ආසයි ටිකක් ඉන්න තැන තියෙනේ උඩ තට්ටුවේ තියෙන කාමරයක් විතර ලොකු මේ යමුනලයි ගෙදර මේ තියෙන ලොකු බාත්รูම් එක ගිහිල්ලා මම ඉතින් වැඩි හොඳට ලොක් කර මෙයා මේ ලොක් කරන්න එපා කිව්වට ලොක් කරන්න පුළුවන් පිට ගෙදරකට ගියා රෑට රෑට නෑ පිට ගෙයකට මේ තමන් මං කියන්නේ තමන්ගේ ගෙදර ඒක හරි ඉතින් මම ගිහිල්ලා හොඳට ලොක් කරගෙන හොඳට මේවා කරලා මේ ඊයේ මම වෙන වැඩකට පොඩි වැඩක් තිබුණා ඒක ඇතුලේ මන්ට කියන්නේ මේ කන්න ඉන්න කියනක පොඩි වැඩේ කරලා මං එන්න හදනවා අප්පට සිරි දොර අරින්න බෑ දොර අරින්න බෑ ඇත්තටම එදා ඉෂාරා මම හිතුවා මං මැරෙයි කියලා මට දැනෙනවා දැන් එහෙම මොකද පනින්න ජනේලයක්වත් මොකක්වත් කොන්ක්‍රීට් වලින්මයි අර පොඩි කවුලුවක් තියලා තිබ්බා මෙච්චර විතර පළල් ඒක පොඩි ඉරි කෑලි තුනක් වගේ කවුලුවක් තියෙන මට දැන් තේරෙනවා මට නිකන් දාඩිය වැඩි විලා දාඩිය මම හරි දන්නවනේ මම නිර්භීතයි ඒ වුණාට බයයි ඔව් නිර්භීතයි ඒ වුණාට මම නිර්භීත වැඩි විදියට දැන් මම බය වෙලා යමුනා 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 කියනවා මම කතා කරපු එක මුලින් ඇහිලා නැහැ ඊට පස්සේ මගේ ලතෝනිය එයාගේ දෙට්ටත් ඇහිලා යමුනා ඉතින් මේ පඩි පෙළවල් 3-4 නෙමෙයි පඩි පෙළවල් 16ක් විතර තියෙන ඕක නැගලා එනකොට මට වෙන්න ඕන ආදී වෙලා දැන් මට තේරෙනවා බං කලන්ති වගේ එනවා මං ටක් ගාලා මම වැටෙන්න හොඳ නැහැ වඩින් ටක් කරලා නා ගන්න කලන්ති නෑ මගුලක් කිරු මං එපර දෙම් බිම වැටිලා අනේ මම මැරේ මම මැරුණා මගේ ළමයින්ට යන්න මට දැන් ඒ ෂණිකව ඒවත් හිතෙනවා සහ ෆිල්ම් එකක් මට කෝල් එකක් දෙන්න ඕන් ගෙනිච්චනේ ෆිල්ම් එකක් මතක් වුණා
ෆිල්ම් එක මොකක්ද දන්නවද අර කීයේ අර පොඩි ළමෙක් අර ටොයිලට් ගිහිල්ලා නිවාඩු කාලේ ඒකමයි ඔළුවේ වැඩ කරන්නේ. අනේ එදා ඒක වුණා නෑ. මට කියන්න තියෙන්නේ අර ඔබ වැටිච්ච වෙලාවේ මොකක් හරි වුණා නම් අනේ දැන් ඔන්න ඔය ආගිමන් මාස්සේ ආස්සේ අපි දැන් කතා කරන්න ඕනේ දැන් අර චොක්ලට් අපිට හම්බ වුණේ එතනට රටවල් බර ගානක ගිහිලා ආවනේ නේද අපි ඒ කතාව චුට්ටක් අහමු. ඇත්තටම මම හිතනවා මල්ලි නංගි මගේ ජීවිතේ කවුරු හරි ඇහුවොත් ඔයාගේ වාසනාවන්තම දවස් මොනවාද කියලා මට වාසනාවන්ත දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට සැමියා හමු වීම රංගන දිවියට ගොඩක් ඒවා සම්බන්ධව කතා දරුවෝ ඒවා ඔයවත් වාසනාවනේ. ඉතින් ඒට අමතරව සාමාන්‍යයෙන් ගැහණියෙකුට හම්බ වෙන අවස්ථාවල් එක්ක බලනකොට මීට මාසෙකමාරකට උඩදී මට යන්න හම්බුණා යුරෝප් ටුවර් එකක්. ඉස්සෙල් අපි ෆ්‍රාන්ස් ගියා, ස්විට්සර්ලන්ඩ්, ස්වීඩන්, නෝර්වේ, ඔස්ට්‍රියා, ඉටලි, තව අපිට දෙකක් යන්න හම්බුණා චෙක් රිපබ්ලික් සහ හංගේරියා කියන එක. හැබැයි මම ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ රුවන් අධිකාරි කියන මල්ලිට. මොකද ඒ මල්ලි තමයි මාව එයාගේ රටට, එයා ඉන්නේ ඔස්ට්‍රියාවල ලස්සන රටක්, ඒ රටට ගෙන්න ගන්න නිකන් කතා වෙලා තිබුණේ. මං කිව්වා මට මේ දැන් මේ රටෙන් පිට වෙන්න ඕන කමක් තියෙනවා, පොඩි විවේකයක් ගන්න, මනසට පීඩාකාරී. මොකද අපි කෝවිඩ් වලින් හෙම්බත් වෙලා ඉන්න කාලේ. ඊට පස්සේ එයා කිව්වා අක්කා බය වෙන්න එපා, එයාගේ නෝනා විශේෂයෙන් මතක් කරන්න ඕනේ දුලීකව, රුවන් මල්ලි, ඒ දෙන්නම කිව්වා ඔයාව අපි ගෙන්න ගන්නවා. විසිට් එකකට සුමාන තුනක්, මාසයක් හරි කමන්නේ, මාස තුනක් හරි කමන්නේ, ඔයාව ගෙන්න ගන්නවා. ඉන්න අක්කේ කියන අතරතුරේ මම කිව්වා මල්ලි මට නිකන් ඇවිල්ලා යන්න බෑ බං, අතේ සතේ නෑ. අර අපි එහෙමනේ කියන්නේ, සතේ නෑ, අපි කීයක් කරු ඔයාලා මල් කඩේක හරි කමන්නේ, මං ජොබ් එකක් ඇවිල්ලා කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වා හරි හරි ඉන්නකෝ අක්ක, පොඩ්ඩක් ඉන්නකෝ කියලා. අනේ කියලා සුමානයක් ගියේ නෑ. මේගොල්ලන්ගේ වෙන කනෙක්ෂන් එකකින් ඒකට මූලික උනේ තක්සිලා සෙව්වන්ද කියන නංගි. ඒගොල්ලෝ නාට්‍යයක් කරලා මෙහෙම යනවා කියලා එකට මාව රුවන් සම්බන්ධ කළා. ඒකට ඒක ප්‍රතිඵලයක් විදියට තමයි මං ඒ රටවල් අටකට නමයකට විතර මට යන්න හම්බුනා. ඉතින් බොහොම ස්තුති රුවන් මල්ලි. මොකද රුවන් මල්ලි විතර නෙමෙයි නංගි සහ ඒ මල්ලි යන යන හැම රටකම අපිට දුන්න ආදරේ, අපිට දුන්න ආරක්ෂාව, රැකවරණය, කෑම බීම, අනිත් එක ඒ රටවල්වල දැකපු දේවල් මං ස්නෝ දැකලා තියෙනවා. මං කලින් කැනඩා ගිහිල්ලා තියෙන නිසා. නමුත් මෙදා පාර මට ස්නෝ වැස්ස විඳින්න හම්බ වුණා. ඒක ඉතාමත්ම වාසනාවක් කියන්නේ. ඔව්. ඒවා නම් වචනේ මේ විනාඩි ගානට කියන්න බැහැ. අපි හිතනවානේ. ඔව්. අපි උදේ කරමු තාම අපි. හිතලා ගෙන වුණා. ඔව්. මම ෆ්‍රාන්සිස්දලත් කෝල් කළා. අපි මේ ඔව් අකේ හිතලා ගෙන වුණා. මේ දවස්වල ඉතාමත්ම ජනප්‍රිය ගැනත් අපි විනාඩියකින් විතර මේ චරිතයත් බොහොම ජනප්‍රියයි. ඒක ඉතාමත්ම ජනප්‍රිය මේ දවස්වල බොහෝ දෙනා ආදරය කරනවා. හිතලා ගෙන වුණා නාට්‍ය මම මංගලිකා. මංගලිකාගේ චරිතය ඇත්තටම මට කරන්න දෙයක් නෑ වගේ. ඒ තරමට මේ මගේ නැහැ ඒ ස්ක්‍රිප්ට් එක ලිව්ව අපේ මහේෂ් මල්ලි. අටුවා ටික ටිප්පණි ඔක්කොම තියෙනවා. අතප්පයක් උස්සනේ ඉඳලා අප්පුඩියක් ගහණේ ගිහලා තියෙනවා. මට තියෙන ජීවේ දෙන්න විතරයි. මං ඒ වගේ ස්ක්‍රිප්ට් එකකට මාර කැමති. ඒ චරිතයේ උලුප්පල මාර තනකට ගෙනත් තියෙනවා. මිනිස්සුගේ මම බැනුම් අහනවා අප්පුඩියා. ඒ චරිතේ ඕප දූප මේ වගේ කැමති දකෝ මේ වගේ මාරදිර බැනුම් අහන චරිතයක්. ඉතින් නමුත් මං ඒක මාර ආදරෙන් කරන එකක්. මං ඒක ස්ක්‍රිප්ට් එක අතර නම් මම hina වෙනවා. ඒක තියෙන දේවල් නැහැ. අදත් ඔන්න ඔපයක් කියලා වගේ hina යනවා. ඉතින් මේ ආරාසයි මහේෂ් මල්ලි මාර ලස්සන කරනවා. ඉතින් ධනුෂ්ක රත්නායක මහත්මයා තමයි මාව මුලින්ම ගත්තේ. ඊට පස්සේ දැන් ධනුෂ්ක රත්නායක ගැන කියන්න ඕන මොකද මම හොඳයි. යාගේ කියා දෙන්න ආදරේ. මම ඉතින් මට සමාලාවට මට සමහර දේවල් මගේ අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සමාලාවට මට අමතක වෙනවා ඩයලොග්. සමාලාට මට අමතක වෙනවා. ඒක මට ડોක්ටර්ගේ තියෙන රිකවර් වෙන ටිකක් යයි කියන එක. ඉතින් ඒ වෙලාවේ ධනුෂ්ක සහ දැන් ඉන්න ප්‍රදීප් මාර මානසික හැඟීමෙන් මට ඒ චරිතය කරන්න දීලා අන්තිමට මට කියනවා දැක්ක නේද හොඳයි කියන්නේ. ඉතින් මට බලනකොට හරි ආසයි ඒක. සමහර ලාවට මේ මට ඇඩ් කරන්න පුළුවන් වුණාට මට සමහරට ඩයලොග්ස් අමතක වෙනවා. ඒක වෙලාව. ඔබ මාව නම් අමතක කරගන්න එපා. මට මේ විලා තියෙන මට ඩයලොග්ස් ටික අමතරවන්න මේක කරපු බලුවට ඔක්කොම මතකයි. හොඳයි. ඉතින් ඔය ඔකේ මේ අපිට තියෙන නරකම දේ තමයි මේකේ කාලය. ඔව්. අද නම් අපි දන්නේ නැහැ මේ කාලය ඉක්මනින් ගියාම. ඉතින් බොහොම ස්තුතියි කියන්නට ඕනේ අද දවසේදී. සහභාගී වුණාට මේ දේවල් කිව්වට බෙදාගත්තට රසමුසු තැන් තමුන්ගේ ජීවිතේ ඒත් එක්කම අපේ ප්‍රේක්ෂක ජනතාවට මේ රසය දුන්නට
ඒක අපිරිමිත සතුටක් අපිටත් අනිවාර්යයෙන්ම ඇත්තටම අපිට ප්‍රෝග්‍රෑම් එකක් කියලා නම් හිතුන්නේ අපි නිකම් මේ ඔයගලන් ගෙදර ඇවිල්ලා අපි වාඩිලා ඕප දුප්ප ටිකක් කියවලා බොහොම ස්තුතියි කියන්නට ඕනේ නිල්මිනී කෝට් එකට අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය කලාකාරිනිය ඒත් එක්කම උදේ කුමාර රන්සිං උදේ කුමාරියක්ගේ ගොඩක් ස්තුතියි අද දවසේ සහභාගී වුණාට චෙක් ඔෂිනි ඔය දිනටත් ගොඩක් ස්තුතියි අද දවසේ මේ රසවත් කැම ටික හදලා දුන්නාට